අපි ඉතාම පැහැදිලිව මේ දවස් තුන පුරාවට විවිධ මාධ්‍ය හරහා අපි පැහැදිලි කරා මේ රටට IMF සංවිධානයේ සහය ලබා ගන්න තැනට අපි තල්ලු වෙලා හිටියේ ඒක අපි පිළිගන්නවා ඒ වගේම ඒ සහය ලබා ගැනීම කියන එක එකක් හැබැයි IMF සංවිධානයේත් එක්ක මේ ආණ්ඩුව කරපු නෙගෝෂියේෂන් එක කියන්නේ තව එකක් ඒ නිසා මේ නෙගෝෂියේෂන් එක ඇතුලේ තිබුණාට වඩා වලකට රට තල්ලු කරමින් ඉන්නවා එනිසා මේ රටේ ජනතාවට අපි ඉතාම පැහැදිලිව කියන්නේ මේ රට ඉතාම අනතුරුදායක තැනක තිබුණේ තියෙන්නේ ඒ අනතුර වැඩි කරන මාවතක තමයි මේ IMF ડોකියුමන්ට් එක හරහා අපි යන්නේ මේක තව මාස 6කට පස්සේ අපිට නැවත සාකච්ඡා කරන්න පුළුවන් නමුත් අපි මේ රටේ දේශපාලනේ අර දේශපාලනේ වර්ග දෙකක් ඉන්නවා එක කට්ටියක් වැහිලිහිණියෝ වගේ වැස්ස එනවයි කියලා ඉස්සරහට දැනගෙන කියනවා තව කට්ටියක් කපුට වගේ වැස්ස එනකොට ගහකට පියාඹනවා අපි වැහිලිහිණියෝ වගේ මේක ගැන දැනගෙන තමයි පහුගිය ආණ්ඩුව ඇතුළෙත් අපි මේ සංවාද කරා අපි දැන් පැහැදිලි කරන්නේ ඊට වඩා ලොකු අනතුරකට මේ රට ගමන් කරමින් ඉන්නවා ඒ නිසා මේක සම්බන්ධව අපි විවිධ අපේ ගරු ජීල් පිරිස ඇමතුමා අද මේ වෙලාවේ ප්‍රධාන වශයෙන් අපේ කරුණු ගණනාවක් කිව්වා මම කැමති මේකේ තියෙන බරපතලකමට එක දෙක සාධක දෙකක් පමණක් දීලා මේ සාකච්ඡාවට සාකච්ඡාව හරහා අපි කියන මතය තව ඉදිරියට ගන්න විශේෂයෙන්ම මේ IMF ડોකියුමන්ට් එකේ මේ නෙගෝෂියේෂන් එක ඉතාම දුර්වල වුණා පමණක් නෙමෙයි අපේ රටේ ස්වාධිපත්‍යය විශාල වශයෙන් අනතුරට දාලා තියෙනවා ඒ විතරක් නෙමෙයි මම අනතුරු අඟවනවා 2024 අයවැය මේ අවුරුද්දේ අග දෙන්න ඕන 2024 අයවැය අවසාන වශයෙන් අනුමත කරන්නේ මහ බැංකුවේ ඉන්න IMF එකේ නියෝජිතයා ඔහුගේ අනුමැතිය නැතුව ඒක එළියට එන්න බැරි තැනට මේකේ වැඩ ගෙනල්ලා තියෙනවා මම ඔබට එක පැහැදිලි උදාහරණයක් ඉදිරිපත් කරන්න විශේෂයෙන්ම මේ IMF ડોකියුමන්ට් එකේ පිටු අංක 120 data reporting requirements කියලා මේ අපි කොහොමද ඉදිරියේදී IMF එකට report කරන්නේ මොන විදිහේ requirementsද තියෙන්නේ කියලා මේකේ අපි එකඟ වෙලා තියෙනවා ඒකේ මේ වගේව තමයි තියෙන්නේ liquidity monitoring templates with breakdown by currency daily දිනපතා මේ ටෙම්ප්ලේට් එක අපි අප්ඩේට් කරන්න ඕන IMF එකට. Liquidity forecast template with breakdown by currency weekly. ඒ විතර නෙමෙයි මේක තව ටික එහාට ගියාම arrears of state owned banks monthly. හැම මාසෙම ඒක අප්ඩේට් කරන්න ඕන. මේ විදිහට weekly, daily, bi-weekly, monthly, quarterly, annually. මේ තියෙන ලැයිස්තුව එහෙම පිටින්ම තියෙන්නේ මේ templates විතරයි. මේ ඔක්කොම මෙතනින් පස්සේ ෆීඩ් කරනවා අපේ තියෙන ලික්විඩිටි කරන්සි බ්‍රේක් ඩවුන් එක ඩේලි රිපෝට් එකකින් ටෙම්ප්ලේට් එකකින් අපි අප්ඩේට් කරනවා ස්ටේට් බැංක්ස් වල තියෙන ඇරියස් එක මන්ත්‍රි අපි අප්ඩේට් කරනවා ඒ විතරක් නෙමෙයි මේකේ තියෙන බරපතලකම කියන්නේ මේවා ඇත්තටම අපේ ආණ්ඩුපක්ෂ ගරු මන්ත්‍රීතුමල්ලා මේවා ගැන වැඩි කතා කරන්නේ නැහැ ඒ අයගේ ඒ අය ඒක දකින විදිහ අපි දන්නේ කොහොමද කියලා ගරු ඩල්සලාපරු මැතිතුමා ප්‍රකාශ කළා මේ රාජ්‍ය ආයතන ගැන රාජ්‍ය ආයතන 52 ධන 4 මේක ආයතන ඇත්තටම 56ක් හඳුනගෙන තියෙනවා එකෙන් හතරක් නම් කරලා තියෙනවා CB එක CPC එක ශ්‍රී ලංකන් එයාලයින් එක RDA එක මේ හතර හඳුනගෙන තියෙනවා අනිත් 52 හඳුනගෙන නැහැ බ්ලැන්කට් කවර් එකක් විදියට 52ක් විතර දාලා තියෙනවා මම මේක පාර්ලිමේන්තුවේ අභියෝග කරුවා අද හවස ඡන්දෙට ඉස්සලා ටේබල් කරන්න කියලා මේ 52 මොකද්ද කියලා මේ 52 ඇතුලේ මොකද්ද තියෙන්නේ කියලා වික්‍රමසිංහ මහත්තයා දන්නවද අපි දන්නේ නැහැ IMF එක දන්නවා ඇති නමුත් අපි දන්නේ නැහැ රට දන්නේ නැහැ ඒ විතරක් නෙමෙයි මේ මම ඉස්සලා කියපු එකට වඩා තවත් සංකීර්ණ ඉතාමත්ම බරපතල දේවල් මේක ඇතුලේ තියෙනවා මේකේ තව එක ඉන්ස්ට්‍රුමන්ට් එකක් තියෙනවා ඇසට් ක්වොලිටි රිවියු කියලා ඒ කියන්නේ AQR AQRs for the two largest state-owned banks. ඒ කියන්නේ මේ asset quality review එක state-owned banks වල regularly update කරන්න ඕන. ඒක මේ කියලා තියෙනවා අංක 26 22 වෙනි පිටුවේ. දැන් මේක ඇත්තටම රටක මම හිතන්නේ IMF එකේ ඉතිහාසෙත් මෙච්චර යටට තල්ලු කරලා අත කරකවල ධන ගස්සලා ගහපු agreement එකක් නැහැ. ඒ නිසා මේක මේ රටේ දේශපාලනේ ඊළඟ මාස 6 ඇතුලේ අපිට නැවත කතා කරන්න පුළුවන්. ඒ නිසා අපි විශ්වාස කරන්නේ
අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේ අනතුර ගැන දැකලා ඒ අනතුර සම්බන්ධව අපි පැහැදිලි අදහසක ඉඳලා මේකට විරුද්ධව ඡන්දය දෙනවා. තව සමහරු කල්පනා කරනවා දැන් මේකට විරුද්ධව ඡන්දය දීපුවාම මේක පැරදුනොත් මොකද වෙන්නේ කියලා. මේක බයින්ඩින් ඩොකියුමන්ට් එකක් නෙමෙයි. ඒකත් තව ප්‍රශ්නයක්. වික්‍රමසිංහ මහත්තයා මේ වෙන ප්‍රශ්නයක් මතු කරලා තියෙනවා. IMF ඩොකියුමන්ට් එකක්වත් බයින්ඩින් නෑ පාර්ලිමන්ට් එකට. හැබැයි මේක ඇතුලේ තියෙන සමහර පනත් ගේන්න ආණ්ඩුවට වෙනවා. ඒ නිසා වික්‍රමසිංහ මහත්තයා දැම්මම විශ්වාස කරනවා මේ සමහර පනත් ගේන්න බැරි වෙයි. ඒ නිසා මුලදිම මේක දාලා ඕගොල්ලෝ එදා එක්ක අනුමත කෙරුවා නැත්තම් නිහඬ වුණා දැන් කටවහගෙන ඉන්න කියලා කියන්න හදන්නේ. ඒ නිසා අපි විපක්ෂයට කියන්නේ විශේෂයෙන්ම විපක්ෂ හැමදෙනාම මේක ගැන අවධානයෙන් ඉන්න ඕන. මේකේ තව එකක් තියෙනවා අංක 14 Public Finance Management Act. දැන් මේකත් ටිකක් ගූඩයි. මේක කවුරුවත් දන්නේ නැහැ මොකද්ද මේ ඇක්ට් එක කියලා. දැන් මේකේ ඇනෙක්ස් 6 තියෙනවා Central Bank Act එක. ඒක දැන් පිටු එකහමාරකින් මේගොල්ලෝ ලියලා තියෙනවා. අපේ අධිකරණ ඇමතුමා පිටු 50ක 60කින් ඒක දික් කරලා ලියලා තියෙනවා. මේක එහෙමවත් ලියලා නැහැ. මේ PFM කියන එක Public Finance Management Act කියන එක මොකද්ද කියලා කවුරුවත් කියලා නැහැ. ඉතින් මේවා හරිම open ending questions තියලා අත උස්සනවද නැද්ද කියලා අපෙන් අහනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා. අපි කියනවා අපි එහෙම අත උස්සන්නේ නැහැ. මේක බයින්ඩින් ඩොකියුමන්ට් එකකුත් නෙමෙයි අනිත් එක. මේ බොරුවට පාර්ලිමේන්තුව මේකට කනෙක්ට් කරයි කියලා කියන්නයි මේ හදන්නේ. ඒක කරන්න අපි ඒ වැඩේ අපි හොඳට දන්නවා. ඒ නිසා වික්‍රමසිංහ මහත්තයා පස්සේ ගේන්න හදන මේකේ තියෙනවා තව වෙන අලුත් වර්ගයේ ටැක්ස් ගණනාව. ඒවා ඉදිරියට ගේන්න තියෙනවා. මම මේ කියපු පනතට අමතරව සමහර ටැක්ස් ඉදිරියට ගේන්න තියෙනවා. ප්‍රොපර්ටි ටැක්ස්, gift and inheritance tax. මේ දෙකම එන්න නියමිතයි මේ අවුරුදු දෙසැම්බරේට ඉස්සෙල්ලා. ඒ නිසා මේවා පස්සේ ගේන ඒවා ඉස්සෙල්ලා ගෙනල්ලා අනුමත කරන්න යන නිසා අපි මේකට විරුද්ධවද ඡන්දෙ දෙනවා. ඒ වගේම මට යමක් කියන්න අවශ්‍යයි. මේ දවස්වල නාල ගොඩේව මැතුමා එල්ල කරගෙන සමාරු වීදුරු ගෙවල් වල ඉඳලා ගල් ගහන්න පටන් ගන්න තියෙනවා. අපි ඉතා පැහැදිලිව කියනවා. මේක ඉතාම හොඳ එන්ඩ් එකකට අපි තල්ලු කරගෙන යනවා. මේ ස්මීප ආයතනය සම්බන්ධව මම කෝප් කමිටුවේ සභාපතිවරයා විදියට 2022 මාර්තු මාසේ 14 වෙනිදා දිනේ හරියට ලියාගන්න. මේක වෙබ්සයිට් එකට ගිහිල්ලා පාර්ලිමේන්තු වෙබ්සයිට් එකට ගිහිල්ලා මේක තියෙනවා බලන්න පුළුවන්. 2022 ගිය අවුරුද්දේ මාර්තු මාසේ 14 වෙනිදා අපි මේ ආයතනය ගෙන්නුවා. ඒ වෙලාවේ මගේ කමිටුවේ සමාජික විද්‍යාවේ ගොඩහැම මැතුමත් මට උදව් කරා මේක සම්බන්ධව මේ සාකච්ඡාව ඉස්සරහට ගෙනියන්න. අපි ඒක ඉතාම පැහැදිලිව මේ ප්‍රශ්න කීපය ඇහුවා. නිව් ඩයමන්ඩ් නෞකාව, ඒ වගේම එක්ස්ප්‍රස් පර්ල් නෞකාව, ඒ දෙකටම අමතරව තවත් 2012 මුහුදුබත් වෙච්ච නෞකාවක් තියෙනවා. තෙරෝපෙලික් වගේ නමක් තියෙන, මම දන්නේ වෙන ඩච් නමක් වෙන්න ඇති. මේ වගේ නෞකා තුනක් සම්බන්ධව අපේ රටේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේකේ මෑතක වෙච්ච මේ නෞකා දෙකෙන් එකක් ගිනි අරගත්තා, අනිත් එක තෙල් වහනේ වුණා. ඉතින් නිව් ඩයමන්ඩ් කියන එක තෙල් වහනේ වෙච්ච නෞකාව, එක්ස්ප්‍රස් ප්‍රර් කියන්නේ ගිනිබත් වෙච්ච නෞකාව. එදා පාර්ලිමේන්තුවේ අර ඇමතිතුමා කිව්වේ අර ගිනිබත් වෙච්ච එක අරන් යන්න මෙතුමා උදව් කරා කියලා. ඒක ගිනිබත් වෙච්ච එක ගිනිබත් වුණා. ඒක පිළිබඳව නඩු දෑම පමා වුණා. ඒ වගේම මේ නිව් ඩයමන්ඩ් සම්බන්ධව යම් ප්‍රශ්නයක් තිබුණා නම් ඒක අපි ඒ ආයතනයට ඒ වෙලාවේ පැහැදිලිව නිර්දේශ කළා. දින 14ක් ඇතුළත කරන්න ඕනේ අපි කියලා තිබ්බා. නමුත් ඒකක්වත් සිදුනේ නැහැ. ඒ අමාත්‍යංශ ඒ කාලවල හිටපු අමාත්‍යංශ ඊට පසුව මේක අධිකරණ අමාත්‍යංශ විශේෂයෙන්ම ඒ නඩු මාර්ග ක්‍රමානුකූලව අතෑරලා තියෙනවා. ඒ නිසා මේක ගැන දැන් කවුරුත් කියනවා පාර්ලිමේන්තුවේ සිලෙක් කමිටි එකක් දාන එක හොඳයි කියලා. අපි ඉතාම පැහැදිලිව නිදහ ජනතා සභාව විදියට ඉතාම පැහැදිලිව ඒ යෝජනාවට අපි එකගයි. ඒ නිසා මේකට ඇත්තටම මේක හොයලා බලන එක හොඳයි. ඒ නිසා මේක පැහැදිලිව නිකන් එහෙම් මෙහෙම් එක එක්කෙනා බොරුවට අරයට මෙයාට ඇඟිලි දික් කර කර මේ වැඩේ අවුල් කරනවට වඩා ඉතාම පැහැදිලිව හොඳ පරීක්ෂණයක් පවත්වන එක ඉතාම නිවැරදි. ඒ නිසා මේක අපි මේක මීට ඉස්සර හොයලා බලලා තියෙන අය. ඒ නිසා අපි මේ අද මේක ගැන කතා කරනවා නෙමෙයි. මම ඒකයි කිව්වේ 2022 3 මාසේ 14 වෙනිදා පාර්ලිමේන්තුවේ වෙබ්සයිට් එකේ කමිටි වලට ගිහිල්ලා කමිටි වල රිපෝර්ට්ස් වලට ගිහිල්ලා බලපුවා. මේක රිපෝර්ට්ස් පින්තූර ඔක්කොම තියෙනවා. ඒ නිසා අපි මේක ගැන බොහොම පැහැදිලිව කියන්නේ නිශ්චිතව යමක් කතා කරනවා මිසක ඔය බොරුවට එහාට මෙහාට මඩ ගහන දේශපාලනේ
අපි පරද්දන්න ඕන. ඒක තමයි අපි විශ්වාස කරන දේශපාලන ස්ථාවරය වන්නේ. එනිසා මේ කරුණු කීපය ඔබ හමුවේ ප්‍රකාශ කරමින් අපි විශ්වාස කරනවා අදින් පස්සේ මතුවෙන දේශපාලන අවකාශය ඇතුලේ මේ ආර්ථික ගැටලුවත් ආර්ථිකෙන් ඉස්සරහට යන ප්‍රතිසංස්කරණයත් මේ දේශපාලන ගැටලුවත් දේශපාලනයෙන් ඉස්සරහට යන ප්‍රතිසංස්කරණයත් නිදහස ජනතා සභාව පැහැදිලිව සමාජය තුළ සංවාද කරනවා පැහැදිලිව සමාජය තුළට ඉදිරිපත් කරනවා අපි මේ සංවාදය ඇතුලේ විශේෂයෙන්ම මේ වික්‍රමසිංහ මහත්තයාගේ ඒ වගේම පරණ දේශපාලන ධාරාවක් එක ගැටගැහිච්ච මේ ආණ්ඩුවේ දේශපාලනයේ මේ සමාජයට හරියට පැහැදිලි කරලා පළල් ප්‍රතිසංස්කරණයකට ආර්ථිකයත් දේශපාලනයත් පැත්තෙන් රට ගෙනියන්න නිදහස ජනතා සභාව ඉදිරියේදී වැඩ කරනවා කියලා ඉතාම පැහැදිලිව කියනවා බොහොම ස්තුතියි